අයිබෝන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරේ මම අසංක නිලංගරත්න ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාට සෞඛ්‍ය නිර්දේශ පිළිට යටත් අපසෝසස් පෙළ විභාගයේ ආරම්භයේ සෞඛ්‍ය වර්ජනෙන් රෝගීන්ට පීඩා වර්ජනය අසාධාරණයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියයි බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා පිරිසෙහි කැපී පෙනෙන වර්ධනය පස්කන්දකට යටවීමෙන් මහනුවර මඩවල ප්‍රදේශයේ තිදෙන කුමාරුට දින 4කදී හම්බන්තොට ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ 3ක් වී අලෙවි මණ්ඩලයට अध्ययन पुदसाहतिक पत्र उसस्पिल विभाग अत आरंभ उना विभाग पवत्वेन्ने सौख्य मार्गोपदेश अनुकूल वाय मेवर विभाग मध्यस्थान नियमित दिन दिन अपेक्षको आसाधन विशेषित मध्यस्थान विभाग අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව එම විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබෙනවා දැනට ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ගැටලුවක් වාර්තා වෙලා නැහැ විශේෂයෙන් කියන්න ඕනේ දූ දරුවන්ට අම්මලා තාත්තලට කොවිඩ් රෝගය වැළඳලා තියෙනවා නම් ඔබ සාමාන්‍ය ශාලාවට එන්න එපා සාමාන්‍ය වෙලාවක කොවිඩ් හදනවා වගේ නෙමෙයි විභාගයත් එක්ක කොවිඩ් හදනකොට ඒතර දරුවා මේ ගැන කල්පනා කරනවා මානසිකව සමහරට පීඩා ඇති වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් මේ දරුවන්ව රෝහල් ගත කරන්න කවුරුත් හිතනවා නම් ඒක අනවශ්‍ය කරදරයක් දරුවාට පහසු ගන්න නැහැ දරුවාට හොඳ පහසුවක් වෙනවා අසනීප තත්ත්වයක් ආවොත් දරුවාව බලා ගන්න වෛද්‍යවරු ඉන්නවා ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීම නියමිතව තිබූ මෙම විභාගය කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණා මාර්තු 5 වෙනිදා දක්වා විභාගය පැවැත්වෙනු ඇත මං සතුටු වෙනවා විභාගය තියෙන එක ගැන මොකද තව අවුරුද්දක් පස්සට යනවා කියන්නේ යාළගේ වයස වැඩි වෙන එක ළමයි නම් ගොඩක් කැමති වුණේ නැහැ කොහොමද විභාග කල්යනවා ළමයිට පුළුවන් ඕන කැමති වුණේ පුළුවන් තරම් ඉක්මනින් විභාග දෙනවා පුළුවන් තරම් මහන්සි වෙලා දරුවෝ ලෑස්ති වුණා කොරෝනායි පාස්කු භාරේ වගේ ගොඩක් අර්බුද එක්කනේ තිබ්බේ ඒකින්ද ඉතින් ඒ ටිකත් කොහොම හරි මගේ අරගෙන කොහොම හරි ලෙවල් කරගත්තා හොඳට අපිට දැන් අවුරුදු 20යි ලෙවල් ලියනකොට තවත් කැම්පස් යනකොට 22ක් වගේ වෙනවනේ තව ටිකක් වගේ ගියොත් ඒකින්ද මේ වගේ තිබ්බේ හොඳයි හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වුණා हेद सेवा परिपूरक वैद्य सेवा सह अतुर वैद्य सेवा वेतु एकाबद्ध वृत्ति समिति दहाटक वेडवर्जने टेक्वसीडिनवा प्रधान रोहल नवेक सह एक सौख्यायतनिक पमनक वेडवर्जने क्रियात्मक किरने नह केसे वोद वर्जने निसा एंटीजन परीक्षण सिदुकिरी मेतुलू सेवा रसकट बाधा इल्ल वीति बनवा වැටුප් විෂමතායතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයේ ක්‍රියාත්මකයි. මේ ආවර්තන තමයි දන්නේ මේ තේ කියලා මොනා කරන්න දන්නේ මේ රජේ අපහසුතාවට පත් කරන කරන වැඩමි. දන්නේ නැන් මෙතෙන්ට ආවට පස්සෙන් දන්නේ. කියන්න දේවල් නැහැ එච්චර. ඉල්ලීම් දෙන්නෙත් ඒගොල්ලන්ටනේ. වැඩි ඉල්ලීම් දුන්නමත් ඕනාට වඩා දඟලනවනේ. ඒක වෙලාදී. හරි අසාධාරණයි. ඔක්කොම ඉල්ලී අපි ගැන හිතන්න ඕනේ අහිංසක ඉල්ලී කියන්නේ. මේ නිකන් හරදා ත්‍රිවිල එක දීලා ආවේ. වාහනේ පහයි එනකොට. මෙහෙම වුණාම අපි තින්නේ කොච්චර අසරණ නේද? අහිංසක මිනිසුන්ට දෙහෙට්ටිය ගන්නවත් නැහනේ. එක පාටනේ මේ හැමදේම කරන්නේ. ඉතින් අද බැරි වුණොත් අපි ආයෙන්න ඕන. ඉතින් ඇත්තටම අසරණයි. කනගාටුයි ඉතින්. ලෙඩ ඇඩ්මිට් කරන්න ආවේ. ලෙඩට ගොඩක් අමාරුයි. ඉතින් ලෙඩ දුක් විඳින වරක ඇතුළේ අපි ඉතින් අපි එළිය දුක් විඳිනවා. ඉතලා ඉඳලා මෙතන ඉන්නවා. ඒක තමයි මොනවා කරන්නේ. දුප්පත් මිනිසුන්ට තමයි මේක තියෙන්නේ. පොළොන්නර විදලා පිටිකාර කරගන්න පෙළේ ලෙඩ මැරෙන්න ඉන්න බෑනේ. ලෙඩ බිල්ලට ගන්න එක राज्य सेवा एक्सत हित संघमे मेम वेडवर्जने सदा सहाय लबा नोदन बब एहि सभापति पूज्य मुरुतेट्वे आनंद हिमियान की आसिटिया हितकार मंडलेट बलपान प्रश्न राशि पसुगे दातुना අපේ රජයේ නිලධාරීන්ගේ සංගමේ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කසිනුත් කටයුතු කළා. එතකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමත් බොහොම ගිට්ටුවෙන් ළඟ තියාගෙන තමන්ගේ ඕනෑතාවය ඉටු කරගත්තා. ඉදා මේ හිදියන්ගේ දෙවන ප්‍රශ්න පිළිබඳව හිදියන්ගේ ජයග්‍රහණය කළ යුතු ප්‍රශ්න පිළිබඳව එතුමාට කපා කරලා අරන් දෙන්න පුළුවන්කම තිබුණානේ. එතුමාට එදා බැරි වෙච්ච දේවල් කරගන්න අද කරන්න පුළුවන්ද? මේ පස්සේ යන පෙහෙදකාර මණ්ඩලයේ තීරුම් ගන්න ඔබ මේ නොමග යවීමක් ඔබව කරන්නේ ඔබේ ඉල්ලීම් හතක් ලබා දෙන්න ජනාධිපතිතුමා ගෝඨාභය මැතිතුමා බලයට පත් වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ ඉල්ලීම් වල ඉල්ලීම් හතරක් දැන් ලැබිලා තියෙන්නේ අද උදේ එතුමා මාත් එක්ක කතා කළා තම මාසයක් ඇතුළත හාමුදුරුවනේ එද විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා
උපහාම්පිර පොරොන්දු වෙලා තියෙන දේවල් අපි ඊයා සෞ කැමැතිත් එක මම කතා කළා. ඒවා ලබා දෙන එකත් පල කරලා තිබෙනවා. හෙද නිලධාරීන්ට මම මේ කියන්නේ මුලා වෙන්න එපා. ඔබව බිල්ලට දීලා ඔබව කැප කරලා බිලි දීලා කරන දේවල් වලට රැවටෙන්න එපා. සංගමයේ කෙරෙහි විශ්වාසය තබන්න, ජනපදතුමා කෙරෙහි විශ්වාසය තබන්න, අගමැතිතුමා කෙරෙහි විශ්වාසය තබන්න, ඇමතිතුමා විශ්වාසය තබන්න අපේ ජයග්‍රහණය ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා කියන එක මම වගකීමකින් යුක්තව ඔබට මේ අවස්ථාව ධාරණය කරනවා. තව පොරොන්දුවක් ඉෂ්ට වෙනවා මාර්තු මාසේ රුපියල් 20,000ක නිලැඳුන් දීම නාමක් ලැබෙනවා. මේක ලැබෙනකොට සියලුම නිලැඳුන් දීම ලැබෙන්නේ නැත්නම් මේක වැඩි වෙනවා. නමුත් මේ අවස්ථාවාදී බංකොලොත්කාරයින්ගේ වර්ජනවලට මුවාවෙමින් වැඩවජිනේ කිරීමෙන් වෙන්නේ මොකද්ද? අපට ලබා ගන්න තියෙන එක නොලැබී යාමට කිසියම් රුකුලක් වෙනෙම ඉනිමකක් වෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්කම තිබෙන්නේ. මේ වෙලාවේ උසස් පෙළ විභාගය තියේදී විශේෂයෙන් අද ආරම්භක තිරයේදී මෙවැනි ආකාරයක වර්ජන සැලසුම් කිරීම පැහැදිලිවම ඔබලා තේරුම් ගන්න ඕනේ දේශපාලනික උමනා එපාකම් ඉෂ්ට කර ගැනීමට කරන සැලැස්මක් කියන. දැන් මේ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ හිතන් ඉන්නවා පාර්ලිමේන්තුවේ නැත්තම් දේශපාලන පත්වීම් ලබා ගන්න. ඉතින් මේක පැහැදිලිව තකින දෙයක්. අපි හිතනවා සර්වපාක්ෂික සමුලුවක් වගේ කැඳවල මේ සෞඛ්‍ය ශිෂ්ටරේ වැඩවාසියන නවත්තන්න එකාමේ නීති සම්පාදනය කළ යුතුයි. වර්ජනයේ නිරත කණ්ඩායම් වලට හිමිවන වැටුප් පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. අනිකුත් රජයේ සේවකයන්ට ලබා දෙන අතිකාල ප්‍රමාණය සීමා කර තිබුණද ඔවුන්ට පැය 150ක් වූ අතිකාල ලබා ගැනීමටද හැකි. ඒ අනුව පරිපූරක සේවාවේ තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකු අතිකාල පැය 150ක් සමග ලබා ගන්නා වැටුප රුපියල් 78,030ක්. අතිකාල පැය 150ක් සමග දෙවන ශ්‍රේණියේ නිලධාරියෙකු ලබා ගන්නා වැටුප රුපියල් 89,140ක්. පළමුවන ශ්‍රේණියේ නිලධාරියෙකුට ලබාගත හැකි වැටුප රුපියල් 103,970ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ආදි ශ්‍රේණියේ නිලධාරියෙකුට පැය 150ක් සමග ලබාගත හැකි වැටුප 117,290ක්. එහි විශේෂ නිලධාරියෙකුට අතිකාල පැය 150ක් සමග ලබාගත හැකි වැටුප රුපියල් 123,150ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. බූස්ටර් එන්නත ලබා ගැනීමේ ඉහළ ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍යංශ පවසනවා. පෙබරවාරි මාස පළමුවැනි දින සිට ඊයේ දිනය දක්වා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 460,000කට අධිකයි. මේ දින කීපය තුළ 40,00,000 ගානක තිබිච්ච මේ මුළු සංඛ්‍යාව මේ වෙනකොට 57,00,000 දක්වා දින 3-4ක් ඇතුළත වැඩි වෙලා තියෙනවා. තුන්වන මාත්‍රාව ලබා ගැනීමේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ අර මුලදී තිබිච්ච දුර්මත බැහැරලමින් අපේ රටේ බහුතරයක් දැන් මේ එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වෙනවා. ජනවාරි 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කරා. පූර්ණ එන්නත්කරණය ලෙස හැඳින්වෙන අයගේ ඩෙෆිනිෂන් එක දාලා මොන මොන අයද සලකා බලන්නේ කියලා. එතකොට අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නතක් ලබා ගැන සති දෙකක් ගත වීම පූර්ණ එන්නත් කරන ලෙස සැලකෙනවා. වයස අවුරුදු 16 සිට 20 දක්වා අතර දරුවන්ට මේ වන විට එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා. මාත්‍රා දෙකම ලබාගෙන දෙවන එන්නත් මාත්‍රාවෙන් සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත් කරන ලක්කු ලෙස සැලකෙනවා. වයස අවුරුදු 20ට වැඩි අයට මාත්‍රා දෙකක් බූස්ටර් මාත්‍රාව ලබා දෙනවා. එතකොට බූස්ටර් මාත්‍රාව ලබාගෙන සති දෙකක් ගත වූ විට ඔවුන් පූර්ණ එන්නත් කරන ලක්කු ලෙස සැලකෙනවා. ඊට අමතරව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටි අයෙකුට කොවිඩ් රෝගය වැළඳුණහොත් ඔහුට කොවිඩ් රෝගය වැළඳු දිනේ සිට මාසයක් ගත වීමත් දෙවන මාත්‍රාවේ සිට මාස 3ක් ගත වීමත් තියෙනවා. එනම් මාස 4ක් ගතවන තුරුම එන්නත් කරණයට ලක්වීමට ඉඩ කඩ ඇති බැවින් ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. මාස 4ක් ගත වෙලා ඉන් පසුව දිගින් දිගටම බූස්ටර් මාත්‍රාව ලබා ගන්නේ නැතුව සිටිනවා නම් තමයි පූර්ණ එන්නත් කරණයට ලක් නොවු ලෙස සැලකිය හැකි වන්නේ. ලැබෙන එන්නත් ප්‍රමාණය ලැබෙන අවස්ථාවේදීම බෙදා හැරීමට කටයුතු කළා. එනිසා මේ දක්වා කිසිම අවස්ථාවක එක එන්නතක් හෝ කල්ලිකුත් වීමට ලකුණේ නැහැ. ඒක ඉතාමත් වැදගත්. අපි ඉතාමත් සතුටු විය යුතුයි. කොවිඩ් රෝගයේ මුල් අවධියේ වගේ කිසිදු ප්‍රතිකාරයක් නැති අපි අසරණ කාලයක් තිබුණා. රෝගීන් ප්‍රමාණය රෝහලට වැඩි වෙගෙන යනවා නම් අපිට රෝහල් පද්ධතියට දරා ගන්න බැරි වෙගෙන යනවා නම් අපිට තිබුණු එකම ප්‍රතික්‍රමය තමයි ඒ කාලේ රට වසා දමලා රෝග ව්‍යාප්ති අඩු කරගන්න. නමුත් අපිට අද ඉතාමත් සාර්ථක එන්නත් කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි ලෝකයේ දත්ත විශ්ලේෂණය කරලා බැලුවාම ලෝකයේ රටවල් වල
කරන විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ බැලුවා මේ වගේම ශ්‍රී ලංකාව තුල තිබෙන තත්ත්වය ගැන අධ්‍යයනය කරලා බැලුවාම මේ එන්නත්කරණේ අපිට වාසිය පේන්න තියෙනවා. මේ ප්‍රධානම වාසිය තමා මරණ සංඛ්‍යාව අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් වෙන අසාධ්‍ය රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වෙලා තියෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,65,81,500 ආණ්ඩුපක්ෂ මන්ත්‍රි කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්තුණා. ඒ අරලියකහ මන්දිරයේදී එළමෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා. විදුලිබල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජන්නීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ පුනර්ජන්නීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීමිලදී ගැනීම මේ දිනවල සිදු කරනවා. ඒ සඳහා ගබඩා 10ක් විවෘත කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. මහකන්නේ වී අසුන් නෙලීම ආරම්භ වීමත් සමග වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 92කටයි මිලදී ගනු ලබන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගබඩා විවෘත කර දින 4ක් තුල වී කිලෝ 2,09,596ක් ගොවීන් ලබා දී තිබෙනවා. එම දිනවලදී දිවයිනපුරා ගබඩා වලට වී කිලෝ 73,38,700ක් ලැබී ඇති බවයි වී අලුයි මණ්ඩලයේ පවසන්නේ. රත්නපුර පිටකන්ද ප්‍රදේශයේ ගොවීන්ගේ කහ අසුන් මිලදී ගැනීමද ආරම්භ කර තිබෙනවා. ඒ කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලුයි මණ්ඩලය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්වයි. මිලදී ගැනීම සිදු කෙරුණේ රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුරු මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝවක් රුපියල් 165ක සහතික මිල යටතේ කහ කිලෝ 10,000ක් මෙහිදී මිලදී ගැනුණා. අයි බලලා මේ සතිය තුල අවම වශයෙන් මෙට්‍රික් ටන් 100ක් ජනතාවගෙන් මිලට ගන්න. ඒ නිසා ලංකාවේ ඕනම ප්‍රදේශයක තියෙන කහ ටික කුළුබඩු සංස්ථාව මැදිහත් වෙලා සාධාරණ මිලකට ගොවි මහත්තුරුන්ගෙන් ගන්නවා. ගොවි මහත්තුරුන්ගේ ඉල්ලීමක් කරනවා ඔබ බය නැතුව වගා කරන්න. මහනුවර මඩවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් පුත්කලින් තිතෙනකු මියගොස් තිබෙනවා. අනතුර අද සවස සිදු වුණා. ඉදිකෙන්න නිවසක් අසල බැම්මක් සඳහා කානුවක් කපමින් සිටි සිව් දෙනකු අනතුරට ලක් වුණා. ඉහලින් පැවති පස්කන්දක් කඩා වැටීමෙන් ඔවුන් ඊට යට වී තිබෙනවා. ප්‍රදේශවාසීන් සහ වත්තේගම පොලිසිය එක්ව පිරිස මුදා ගැනීමට ක්‍රියා කළා. පසු ඔවුන් කටුගස්තොට රෝහලට රැගෙන ගියද ඒ වන විටත් තිදෙනකු මියගොස් සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මියගොස් ඇත්තේ පන්විල පූජා පිටිය සහ කැටමුලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අනිත් තුන්දෙනාගේ යටවර හිටියේ එක්කෙනෙක්ගේ මූණ විතර පෙළ එයාගේ ලේ එනවා සම්පූර්ණ මූණෙම ලේ එනවා. ඊට පස්සේ එයාව ටක් ගාලා ගත්තා. ඊට පස්සේ අරගෙන ස්පිතාලෙකට අරන් ගියා. අරන් ගිහිල්ලා එයා බාර දුන්නා. බාර දීලා ආය එනකොට තා එක්කෙනෙක් ගත්තා. එයාත් ගිහිල්ලා තව ඉල්ලක අරන් ගිහිල්ලා එයාත් බාර දීලා එනකොට අනිත් දෙන්නත් ගත්තා. බලනකොට කට්ටිය හතර දෙනාගෙන් තුන්දෙනාක පස්වල හොඳට යටවෙලා හිටියේ. ප්‍රවෘත්ති ප්‍රකාශ සකස් විය යුත්තේ කෙසේද? මේ පිළිබඳ අප විද්වතුන්ගේ අදහස් විමසුවා. මේ පිළිබඳ අද අදහස් දක්වන්නේ කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්. අපිට දකින්න ලැබෙන්නේ මිනිස්සු මරණ දේවල් නම් මිනිස්සුන්ගේ කෙරෙන අයහපත් අල්කිරියාවන් පිළිබඳව නම් අපිට මේ ප්‍රවෘත්තිත් එක්ක මනස හදාගෙන ඉන්න ගැටලු තියෙනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ පුවත්පත් ආයතන ප්‍රධානියෙක් හිටියා පුලිට්සර් කියලා. ඌ ඇමරිකාවේ ජීවත් වුණේ. ඌගෙන් දවසක් මාධ්‍ය අහනවා මේ ප්‍රවෘත්තියක තියෙන ඕන මූලිකම
අංග හැටියට වා මොනවාද දකින්න කියලා. ඔහු ටිකක් කල්පනා කරලා කියනවා පළවෙනි කාරණාව තමයි ප්‍රවෘත්තියක තියෙන්න ඕන ඇකියුරසි කියන එක. ඇකියුරසි කියන්නේ නිර්වද්‍යතාවය. ඊට පස්සේ දෙවෙනි එක ඔහු ටිකක් කල්පනා කරලා කියනවා දෙවෙනි එකත් ඇකියුරසි කියලා. තුන්වෙනි එක හැටියට ඔහු කියනවා තුන්වෙනි එකත් ඇකියුරසි කියලා. බලන්න එතකොට ප්‍රවෘත්තියක නිර්වද්‍යතාවයට කොයිතරම් තැනක් තියෙනවද කියන එක. අපේ රටේ ප්‍රවෘත්ති සකස් වෙන්න ඕන එහෙමයි කියලා මට හිතෙනවා. මොකද පළවෙනි කාරණාව තමයි ප්‍රවෘත්තියේ තියෙන සත්‍යභාවය. දෙවෙනි කාරණාව ප්‍රවෘත්තිය කොහොමද සමාජගත කරන්නේ කියන කාරණාව. මෙන්න මේ පිළිබඳව අපි හොඳ අවබෝධයකින් දැනුමකින් යුතුව ප්‍රවෘත්ති පළ කරන්න ගත්තොත් මම හිතනවා නැවත වතාවක් කර ප්‍රවෘත්ති වලට තියෙන තැන අපේ රටේ මිනිසුන් අතර ඇති වෙයි කියලා. නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිතපි වනිගසිංහ මහතා යලිපත් කර තිබෙනවා. ඒ මහතා දතහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තුසිත පී වනිගසිංහ මහතා කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා. රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා ඇති ඔහු 2019 දෙසැම්බර් මාසයේදී නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පත් කෙරුණා. විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ඉන්දියා විදේශ මාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා හමු වුණා. ඒ නවදිල්ලි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. හමුවේදී ද්විපාක්ෂික කරුණු රැසක් සාකච්ඡා කෙරුණා. විදේශ අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා මහකොම්සාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොම්සාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමග ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොම්සාරිස් ගෝපාල් බග්ලේ සහ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීම දිවයින පුරා ආසන මට්ටමින් පැවැත්වෙනවා. ඒ කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුවයි. මිරිකම කාන්තා බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණේ කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්. හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරි මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. මිරිකම කාන්තා බලමණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේ වසනේ කාන්තා ව්‍යවසායකෙක් වෙනුවෙන් සෑම ග්‍රාමසේක වසමකටම අපි එක ව්‍යවසායකෙක් නංවන්න වැඩපිළක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ අවසාන බලාපොරොත්තු ගම ඇතුලේ දේශීය නිෂ්පාදනය වැඩි කරනවා වගේම ඒ නිෂ්පාදනය අලෙවි කරන්න වෙළඳසලක් ඔබට හදන දෙන එක. මම විශ්වාස කරනවා අපි තවත් නිවාස 150ක් එක්ක තමයි ඒ කාන්තා ව්‍යවසායකයන් සයිබල් ගන්නන වැඩේ කරන්නේ. ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල මුදල් ප්‍රමාණයක් සෑම ග්‍රාමසේක වසමකටම බේරුණු මුදල් ලැබල ඉවරයි. ඒකේ අවසාන බලාපොරොත්තුව තියෙන්නේ ඔබව නිෂ්පාදකයෙක් බවට පත් කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පානදුර කාන්තා බලමණ්ඩලය ඊයේ රැස්ුණේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මං අහගෙන කියන 380ට නගලලු අම්මට සිරිගජ. අපි දන්නවා ඒ උන්නාලාගෙන අඩුපාඩුවක් නැතුව ඒ සලා කිව්වා ඒ උන්නාලා ටික. ඔය මහත්තුරු කිව්වා අපිට දීලා බලන්න පොඩි එකක් හරි කියලා. අනේ දුන්න පොඩි එකක් තිස්සමාරාම ප්‍රාදේශීය සභාව. දුන්නමයි හොදලා ගියා ඊට පස්සේ. ඔය කොල්ල තින්නේ හොදට. දැන් කියනවා ඩොලර් වල අර්බුදයට හොඳ විසඳුමක් තියෙනවා මිනිහාගාව. පිටරට ඉන්න අපයාට කියන්න උනාලා ඩොලර් 500 ගන්න මේ දෙවන්න කියලා. දෙයි හාමුදුරනේ මේ යකා දන්නේ වැඩිපුරක් අපේ රටෙන් පිටරට ගිහිල්ලා රැකියා කරන්නේ මැද පෙරදිගේ ඉන්න අර අහිංසක අපේ අම්මලා. ඒ මිනිස්සුන් ඩොලර් 500ක් හම්බෙනවා. ඉතින් මේ බලන්නකෝ ඔයලා විසඳුම මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ඔය අය හොර තරම් කෑගහපු දෙන් දැන් හොඳයි. අවුරුදු දෙකක් අපි යවලන්න කෑගහන්න දුන්නා. අවුරුදු දෙකක් යවන උද්ඝෝෂණය කරන්න දුන්නා. දැන් කාලේ ඉවරයි. දැන් තමයි අපි රට නැගිටවන කාලය බවට පරිවර්තනය වෙන්නේ. උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ කාන්තා බලමණ්ඩලයේ යෙරසුණා පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මීටෙක්ව සිටියා. පොහොට්ටුවේ මිනිස්සු වෙනස් වෙලා නැහැ. ප්‍රශ්න ටිකක් තියෙනවා. පෝර ප්‍රශ්න තියෙනවා. අපිට මුදල් එන්නේ නැහැ රටට. ඩොලර් එන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් ඉදා කෙටි කාලයක් ඇතුළත ආර්ථිකය කළමනාකරණය කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමත් අපේ රජයත් කටයුතු කරනවා කියන පණිවිඩය තමුන්වහන්සේලාට දෙනවා. මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය ඊයේ රැස්ුණා. ඒ මිනුවන්ගොඩ රෙජි රණතුංග අනුස්මරණ ශාලාවේදී හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා. රබුක්කන ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා.
අර පින්නවල පහුගිය අවුරුදු දෙක තුන උපදෙසිලු දෙනා දන්නවා දැකලා තියෙනවා වේලිලා ගිහිල්ලා තිබ්බේ විදේශීය සංචාරකෙක් නැමේ දේශීය සංචාරකෙක් හොයාගන්න බැරි වුණා නමුත් අද මේ දවස් ටිකේ ගිහිල්ලා බැලුවොත් එහෙම එක එතන නැවතත් අර පසුගිය තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා අපේ රටට අද සංචාරකයෝ වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පළවෙනි දේ තමයි අපි මැරෙන්නේ නැතුව හිටියොත් අන්න ඒ තැනට ගෙනියන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරා එතනට ගෙනිහිල්ලා තියෙන රට ඉදිරියේ ආර්ථික ජයග්‍රහණය කරන්න ආර්ථිකය ගොඩනගා ගැනීමේ වැඩසටහන ආරම්භ කළා තියෙනවා කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ उपाधिया खदानीम सदा पोली रहित शिष्य नायक लवागनीमठ ऐदुंपत बारगण अवसान दिने दिदा स्विस्दे फेब्रवरी मस पहालस्वी दिन अवसान नव अध्यापन मात्यांशे पवसनव नय मुदरी राज्य नोवन उसस अध्यापन आयतने की अनुमत उपाधि पाठमाल खदरिय हेकि नये योजना क्रमये अधीर की प्याक मेवन विट क्रियावट नम वातिपिनवा एहि हायवन अधीर अटते दिदहस दहाट दिदहस दहनमेहा दिदहस विस्स वर्षवल अपस उसस्पिल विभागे समत शिष्य शिष्यावंट आयदुम कल हैकी आयदुम पत युम कल हैके मार्ग कत क्रमेट पमनाई आयदुम किरीम www.studentloans.moh.gov.lk वेब अडवियन सिदु कल हैकी विस्तर संधा बिंदुआई हताई बिंदुआई तिस्पहाई पनस्पहाई नवसिया हत्ते वेसिट नवसिया हत्ते नवे दक्वा दुरकतनांक वलट अमता तुरतुरुला भागते हैकी මොරගහ කන්ද ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගොවියන් මෙවර මහකන්නේ ඉතාමත් සාර්ථක ගොඩබෝග වගාවන් රැසක් සිදු කර තිබෙනවා. ඒ වසවිස නැති වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ වැඩපිළිවෙල යටතේ. යනුව ගොවියන් බඩේරිඟු මිලිස් මුම්ගෙඩ රටකජු වගාවන්ගෙන් ඉතා හොඳස්වන්නක් නිලාගෙන තිබෙනවා. वैसी चले सह काबनिक पोहर पमना के उदाह के ने मेमो वगाव से दुकरति भी मुझे शेष आत्मिया मैं काबनिक पोहर वाली ने सहन सार्थ के लाती ने गोई था मैं वैन दे पहले सहन उन्हें मिला तीनों देन उन्हें तब देश पुआत की प्याक लोटें चीन श्रीलंका राजतांत्रिक समुदावट वसर हेट पाक निमित्ते सह श्रीलंकावे हेत्ते हतरवे निदास दिने वेन वेन समरुमक चीने बेजिन वर श्रीलंका तानापति कार्यालय दी अदपेवत्तुना असेरु अवस्थावान हीदी दिरटम एकिनेका वेन वेन पेनिसिटीम दिरट अतर द्वीपार्षिक समुदतावे कैपिपेनन लक्षुन्यक बवाई चीने श्रीलंका तानापति आचार्य पालित कोहन महता मेहदी पेवसुवे चीन राजतांत्रिक परिसक्द मे अवस्थावटे क्वसटिया बेरुवल प्रादेशुलेकम कोट्टासे अंबेपिटे ग्रामनिलधारी वसमे करुणासेनपुर मातृहा लमासायन नवगुडनगिल्ले इदिकिरिम पसुकिदा आरंभ किरुना ए राज्यमात पियाल निशांत महतागे प्रधानत्वेन नारंदनिय नगनहिर ग्राम सेवा वसमट अडुपाडुवक्व पेवती सेवा पियसक अंग संपूर्णनिल्ले सेदिकर इये विवृत किरुना एमाते डलस अलापिरुम महतागे प्रधानत्वेन अवरुद्वासु हयक आयुवलंदा मियगिय विश्रामलत ग्रामनिलधारी तिलकपाल सिरिबद्धन महतागे तेमस्पूर्ण पिनकमट समगामिव ओगे दरुवन विसिन मेम सेवापियस इदिकोट तिबेनवा एल प्रादेशिलेकम कोट्टासे कला गिनित बिंवली नक्कर अटसेक पमन बिं प्रमाणयक विनाशवियतै आपदा कलमनाकरण बदुल्ल डिस्ट्रिक्ट सहकार अध्यक्ष ईएलएम उदय कुमार महता पवसनवा ए सत्येक पमन कालयक तुलाई रावण एल वनजीवी अभयभूम वन रक्षितेट अयत वन रुदकपीटी एल रॉक गोबुस कुमालवेल बल्लकुटुयन प्रदेश मेसे गिन्नेन विनाशवियत्ते अत पुद्गलयन कलयबद्ध प्रदेश वेलट गिनित बीम हेतुवेन रक्षित आश्रितव पवतिन दियालिहा जल उल्पत सिंधियन अतर वन सतुंटद हानि सुदुवन बवाय उदय कुमार महता किया सिटिये अलविकिरीमट सूदानम कृतिबु वालांपुरी देखक समग पुद्गलेको कलवंचुकुडी पोलिस विशेष कार्य बल कानिलधारिन विसिन अत्तडंगुट गिनतिबेनवा वालचेन युद्धमुदा कंदबुरे बुद्धि अंक्षेन दद तुरतुरकट अनुवाय मेम वेटलीम सुदु कृतिबुने अत्तडंगुट पत्वेत्ते मूतूर प्रदेशे पदिंची वयस अवरुदु 44 क पुद्गलेक एसमगेन अपगे प्रधान प्रतिप्रकाशन निमावट पत्वनमा आयबोन